මම හිතන්නේ දැන් අපේ රටේ දැන් ඇති වෙලා තිබෙන වටපිටාව වගේම කරන්න ඕනේ මොකක්ද කියන එක ගැනත් අපි හිතනවා පොදුවේ ජනතාවක් විදියට. වතුමාලය වෘත්තික පිරිසක් එසේ නොවන අය තුලත් අපි හිතනවා යම්කිසි පරිවර්තනයක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් මෙතන දැන් ජාතික විද්වත් සංවිධානය කියන්නේ නැවත ගත්තොත් ජාතික ජනබලවේගයේම තියෙන ප්‍රධාන සංවිධානයක්. අපේ සජාතික ජනබලවේගයේ පැත්තෙන් කිව්වොත් මම මෙතන ඉන්න අයගෙන් අහුවොත් එහෙම තමන් මෙතන ජාතික ජනබලවේගයට සහයෝගය දෙන පිරිසක් වැඩිපුර ඉන්නේ කියලා මම හිතනවා. දැන් කවුද ජාතික ජනබලවේගය සහ මේ ජාතික විද්වත් සංවිධානය එක ඔබට සම්බන්ධ වෙන්න ඕනි කියලා කිව්වේ? කවුද මේක කන්වින්ස් කරේ කියලා අපි අහුවොත්, මෙතන ඇහුවත් අපි වෙන තැනක ඇහුවත් මම හිතනවා 50%ක් විතරම ඉන්නේ මේ කවුරුත් ඇවිල්ලා කියලා කන්වින්ස් කළා නෙමෙයි කියලා. එහෙම නෙමෙයි, මිනිස්සු විසින්ම පසුගිය අවුරුදු 2-3ක ඇතුළතදී වෙච්ච දේවල් එක්ක ජනතාව විසින්ම තේරුම් ගන්න තියෙන ඉතාම يعني අර දේශපාලන වශයෙන් ජනතාව විශාල පිමි ගණනාවක් දීලා තියෙනවා පහුගිය අවුරුදු 2-3. ඉතින් ඒ එකක් තමයි දේශපාලන කරන්න ඕන කියලා කියන්නේ. දැන් මිනිස්සු අතිවිශාල ප්‍රමාණයක් හිටියේ දේශපාලනේ වැඩක් නැහැ කියන තැන. අද ජනතාවගේ අතිවිශාල ප්‍රමාණයක් අපි හිතන්නේ ඉන්න තැන තමයි දැන් දේශපාලනේ කරන්න ඕන. මොකද දේශපාලනය තමයි අපේ ප්‍රශ්න වලින් සැලකිතු ප්‍රමාණයකට අපිට විසඳුම් හොයලා දෙන්න පුළුවන් මාවත කියලා. ඇතැම් දේශපාලනේ කියන්නේත් ඒක. දේශපාලනේ කියන්නේ සත්‍ය සොයන මාවතක්. දැන් මේක මහා ඉතාම ජරා ජීර්ණ හොරකම් කරලා නිකන් මේ චාටර් වෙච්ච විෂයක් වුණාට සත්‍ය සොයාමේ මාවතක්. දැන් නේද විවිධ අවශ්‍යතා තියෙන මිනිස්සු ගැහැණු සමාජ කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙන සමාජයේ මේ 3-4 ගොල්ලොට්ටම ගැළපෙන උත්තර හොයන්නේ කොහොමද? ඒක කලාවට කරන්නත් බෑ, විද්‍යාවට කරන්නත් බෑ. ඒක ටනල් විෂන් එකෙන් කරන්න බෑ. අර ගෝඨාභය ජනාධිපතිතුමා අපිව ට්‍රූලි එතුමා අපිව බේරගන්න නම් කරේ අර පෝරතහනම නේ. අපි තමයි අවංකව එතුමා අපිට මේ රසායනික පොර වලින් අපි රසායනික ද්‍රව්‍ය වලින් අපිට හානි වෙන එක වළක්වන්න තමයි ආ පොරතහනම් කරේ කියලා. කිසිම අගතිගාමි හැඟීමකින් තොරව. ඒත් අපිට තේරෙන දේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ දේශපාලනය කියලා කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට සාමූහික උත්තර හොයන එක. අපි කාටවත් පෞද්ගලිකව අපේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න බැරි නිසා. ඒ නිසා මම හිතනවා පළවෙනි දේ තමයි ජනතාව ඒක තේරුම් ගන්න ඉන්නේ. තමන් දේශපාලනේ අත්හැරීමේ වැරද්ද තමයි තමන් මත මේ පාත්තලා තියෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්. දෙවෙනි එක තමයි ඒ සඳහා ජනතාව නිකන් දැන් කලින් මිනිස්සු හිටියේ අමුතු විදියටනේ නේද? ඒ කියන්නේ මිනිස්සුත් රඟපෑවා මෙන්න මේ විදියට අර ඒ කියන්නේ ඔක්කොම ඉන්නේ මඩේ, තමන් තමයි මඩෙන් උඩට ආපු නෙළුම වගේ. එහෙම නේද? නිවේදකෝ ඉන්නේ මේ සමාන නාලිකාව. يعني ඒගොල්ලෝ නෙළුම උඩ ඉන්නේ, මඩ ගෑවෙන්නේ මඩෙන් ඇවිල්ලා උඩ ඉන්නේ. ජනතාවත් ඔහොම, ජනතාවත් හතර අතට බැන බැන ඉන්නේ හිටියේ ඉඳලා. ඒතර ඒගොල්ලෝ නිසා ජනතාව දේශපාලන ඡන්ද දෙනවා. දේශපාලනඥයෝ රටට කරන අවුල ගැන වුණත් ඒගොල්ලෝ වග කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් හැම කෙනාටම බැන බැන ඉන්නවා. එවැනි මිනිස්සු හිටියේ දේශපාලනේ වෙන වෘත්තියක් නම් වෙන වැඩක් නම් ඉතින් ජනතාවට එම් බයින්න පොඩි අයිතියකුත් තියෙනවා. ඒක හිටියේ නෙළුම් වගේ තමයි හිටියේ. දැන් ජනතාව තේරුම් ගන්න ඉන්නේ මේ නෙළුම් කතාවක් නෑනේ. තමනුත් මේකම කොටසක්, තමනුත් මේකට දායකලා තියෙන නිසා තමන්ටත් දැන් මේකට මැදිහත් වෙන්න වෙනවා කියලා. ඉතින් ඒකේ විශේෂම දේ තමයි මම හිතන්නේ වෘත්තිකයන්ගේ තියෙන පෙළඹුම. තමයි දැන් ඊයේ පෙරදා තිබිච්ච ඉංජිනේරුවන්ගේ සමුලුව ගත්තොත් මම හිතනවා ඒක ඉතාම විශාල මේ ඒක ඉංජිනේරුවෝද නැද්ද කියන එක නෙමෙයි, මේ රටේ වෘත්තිකයෝ අතන ඔගේ අතිබහුතරයක් ආණ්ඩුවෙන් පර්මිට් ගන්නවා කියන කට්ටියත් නෙමෙයිනේ ඉංජිනේරු නේද, ගොඩක් අය පුත්කලේ ගන්නේ ඇයි ඉන්නේ. ඉතින් එතකොටම ගත්තම අපිට පේනවා විශාල වෙනසක් තියෙනවා. ඒ හුඟක් අයට තමන්ගේ සමහර පෞද්ගලික ආර්ථික ප්‍රශ්නත් ඒතරම් නැති අය. ඉතින් මම මේක මුලින්ම ඔබතුමාට කියන්න හැදුවේ මේ වෙනස මිනිස්සු හම්බ කරගත්ත එකක්. ඒක නැතුව මේ අපි කරපු දෙයක් නෙමෙයි. ජනතාව දේශපාලනය කළ යුතුයි, තමන් මේකේ වගකීමේ කොටසක් අතට ගත යුතුයි කියන එක තිබෙන වෙලාවක මේක. ඇත්තටම ඒ නිසා මේක යුග පරිවර්තන මොහොතක් තමයි ලංකාව. මම ඒක අතිශය මට මුලින්ම කියන්න ඕන තියෙන දේ. ඒක තමයි මම හිතන්නේ ලොකුම සතුට ලංකාවට තියෙනවා නම් මේ ඔක්කොම අභග්ග මැද්දේ තියෙන රිදී රේඛාව ඒක.
මිනිස්සු අවදි වෙලා තියෙන එක නිසා මිනිස්සු පැත්තක් කරන්ති. මේකයි කොහොමද නෙළුම් වගේ ඉන්න යන්නේ නැතුව නේද? නෙළුම් වගේ ඉන්න යන්නේ නැතුව මිනිස්සු පැත්තක් කරන්ති. ඔබතුමාලුණත් මං හිතන්නේ ගොඩක් අය පැත්තක් කරන්ති. හොඳ නරක ඔක්කොම හැම කෙනාගේම තියෙන අඩුපාඩුකම් හැම කෙනාගේම තියෙනවා. නමුත් මේ වෙලාවේ මේක තමයි අපේ රටේ ප්‍රශ්න වලින් වැඩි ප්‍රමාණයකට උත්තර හොයාගෙන යන තියෙන මාවත නැත්තම් කණ්ඩායම නැත්තම් වැඩේ. නෙළුම් වගේ ඉන්න ගියාම අමාරුයි. මම මේ කියන්නේ මිනිසුන් ඔබතුමාලක තිබෙන ස්වාධීන අදහස් හොඳ නරක දැකීමේ හැකියාව මොට්ට කරගන්න කියලා නෙමෙයි. මේක කවදාවත් කරගන්න එපා. ඒක කරගන්න එපා. නමුත් මම කියන්නේ පැත්තක් ගන්න ඕන වෙලාවක් මේක. පැත්තක් ගන්න නැතුව මේක කරන්න බෑ. ඒ නිසා මම අන්න ඒ පැත්තෙන් තමයි මට එතුනේ මුලින්ම මේ අදහස කියන්න. ඉතින් ඒ නිසා ජනතාව බලන් ඉන්නවා මේ වෙලාවේ මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුමක් අවශ්‍යයි. ඒ සඳහා තමන් උදායක වෙමින් දැන් මිනිසු ඉන්නේ. පැත්තකට වෙලා නෙමෙයි. මිනිසුන්ට පුගක් වෙලාට මේක තේරෙනවා මොනවාද කරන්න ඕනි කියලා. ඒ නිසා දැන් ජනතාව බලාගෙන ඉන්නවා මේ වෙනස කරන්න. ජනතාව බැලුවා 2022 වගේ මේක ජනතා අරගලයකින් පාර සටනකින් විසඳ ගන්න. ඒ නමුත් අතිවිශාල ජනතා නැගිටීමක් වුණා. නමුත් අපි දන්නවා ඒක විවිධ අඩුපාඩුකම් නිසා ඒකේ අරමුණු සමාජය තුළ ඉතුරු කරගෙන ඒකේ රිසල්ට් එක ගන්න බැරි වුණා. මොකද ගෝටගෝ කීකේ හිටි අපි කිව්වා ගෝටත් එක පාර්ලිමේන්තුවත් යවන්න කියන්නේ කියලා. අපි දැනගෙන හිටියා රාජපක්ෂාට තන තැන් දෙක පණ තියෙනවා නේද පූසන්ට වගේ. නමුත් ගෝල් ෆේස් එකේ තුවා පණ තියෙන ජනාධිපති දූරි විතරයි කියලා. ඉතින් ගෝටා ගියා රනිලා. ඒ නිසා මම කියන්න හදන්නේ අර ඒ කියන්නේ ජනතාව හැබැයි ඒ නිශ්චිත මොහොතේ අරගලයේ ජයග්‍රහණ කරන්න බැරි වුණාට ඒ සාරය දේශපාලන සටනේ සාරය ඉතුරු කරගෙන තිබෙනවා. ඒක කවුරුත් මරාගෙන නැහැ. සා සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. හැම දෙයක්ම දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන නේ. ඒ වගේ මම දන්නවා ඔබතුමාලා ඒක දන්නවා. මම හිතන්නේ අපේ රටේ තියෙන ලොකුම වැදගත් දේ ඒකයි. මිනිස්සු රියලයිස් වෙලා මිනිස්සුන්ට කන්වින්ස් කරගෙන තියෙන දෙයක්. ඒ නිසා දැන් මේ ජනතාව දැන් බලන් ඉන්නවා අර මර්ධනයන්ට අර මත මුණ දීලා දැන් බලන් ඉන්නවා මේ දේශපාලන මේ යුග පරිවර්තනය කරන්න ඒගොල්ලෝ වඩා සාමකාමී වඩා ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් වඩා පිළිගත් ක්‍රමයක් විදියට ලෝකෙත්යක් වැඩිපුර පිළිගන්න සර්වජන ඡන්දයිතිය පාවිච්චි කරලා ඒක කරා. ලෝක එක එක විදිහට මිනිස්සු කරන් තියෙනවා වැඩි ප්‍රමාණයක් ඉතින් ලෝකේ දැනට කරන විදිය ඡන්දේ. දැන් එහෙම මුළු රටක් ලෑස්තිලා ඉන්නකොට තමයි දැන් මේ දවස්වල අර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ලේකම් කවුද රංග බණ්ඩාර කියන්නේ නේ. ඒ රනිල් ගහඬනේ රනිල් ගුමනා කියන්නේ මේ අවුරුදු දෙකකට මේක කල් දාන්න ඕන ඒකට ජනමත විචාරණයක් තියන්න ඕන එහෙම කියලා. එයා දැන් මුලින් කිව්වා ඒකට විශාල ප්‍රහාරයක් ලැබුණා සමාජයෙන්. නමුත් මම දැක්ක ඊයේත් එක නැවත නිවේදනයක් දාලා තියෙනවා. මොකද්ද එයා කිව්වේ ව්‍යස්ථානුකූලව නීත්‍යානුකූලව කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් මම අපි හිතනවා මුලින්ම මේක අපි පැහැදිලි කරලා තිබෙනවා. ඒත් ඇයි මෙහෙම කියන්නේ කියන එක මේක යටි පෙළ ගත්තොත් එහෙම අපි දන්නවා මීට මාස ගාණක් තිස්සේම එක්සත් ජාතික පක්ෂයේ ඉන්ත්‍රෝලා ඉන්න ඔය සුම්බුන් වගේ චරිත වජිරාභේවර්ධනලා ඒ වගේ නායකයෝ දිගට කියමින් හිටිය රනිල්ට මේ ඡන්ද නැතුව අවුරුදු 6ක් දෙන්න ඕන 12ක් දෙන්න ඕන නේ. එහෙම දැන් මේ ඡන්දයකට මුණ දෙන්න බැරි බව කලින් ඉඳන්ම කීක ඉඳලා දැන් ඒක දැන් ඡන්දෙට තාම ආසන්න මොහොතකදී දැන් ඒක ප්‍රධාන ලේකම් වශයෙන් රංග බණ්ඩාර කියනවා ජනමත් විචාරණයක් තියන්න ඕන අවුරුදු දෙකකට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු දෙකම කල් දාන්න ඕන. දැන් ඔකේ පොඩි අර උපයෝගිතා ඔපචුනිස්ටික් ප්‍රයෝජනයක් ඒගොල්ලන්ට තියෙනවා. දැන් ඒගොල්ලෝ හිතනවානේ මේ මන්ත්‍රු ටික දෙන සල්ලි වලට ගන්න. ඒ පැනලා එන මන්ත්‍රීලාට පොඩි සහතිකයක් දෙන්න එපයි. ඔයගොල්ලෝ පැනලා ආපු ගමම පාර්ලිමේන්තු ඡන්ද දෙන්නේ නැහැ. අවුරුදු දෙක විතර පොඩි මේ ඡන්ද නැති කාලයක් එනවා කියලා. ඒ නිසා ඒකේ ඊටාම ඒ වගේ සරල මේ වාණිජ උමනාවක් තියෙන්න පුළුවන් නේද? පක්ෂ මාරු කරලා පැනලා එන කට්ටියට සහතිකයක් දෙනව මොකද්ද? ඔයගොල්ලෝ පැනලා ආපු ගමම පාර්ලිමේන්තු උසුරුවන්නේ නැහැ කියලා. නමුත් එහෙම එන කට්ටියකුත් නැහැ නේද? එහෙම එන බව පේන්නේ නැහැ. එහෙම එන බව පේන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේක නරකම දේ තමයි
මේකෙන් මොකක්ද රනිල් වික්‍රමසිංහල අදහස් කරන්නේ? එකක් මේකෙන් රනිල්ලාගේ මනස පේන. يعني ප්‍රජා දැන් අපේ රටට තව අඟලක්වත් ඉස්සරහට යන්න බෑ. ඇත්තටම 2022 මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාසවල මේ රටේ මොන හරි ප්‍රධාන මැතිවරණයක් පවත්වලා මිනිස්සුන්ට තමන් කැමති ආණ්ඩුවක් හදාගන්න තිබ්බනම්. එහෙමනම් අපි මේ ප්‍රශ්නය විසඳ ගැනීම සඳහා අපි දැනට අවුරුදු දෙකක් මහන්සි වෙලා නේ. අපි දින්නත් වෙන කෙනෙක් දින්නත් ඒ දිනන පක්ෂයට අනිවාර්යයෙන් මොකද කරන්නේ? මේ මහා අර්බුදයට 5%ක 10%ක හරි උත්තර හොයන්න, 25%ක 30%ක හරි උත්තර හොයන්න සිද්ධ වෙනවා. අද මොකදලා තියෙන්නේ? අර බලහත්කාරයේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුතුව රාජපක්ෂලා තියලා තිනවා. සද මේ අවුරුදු දෙකම රට නාස්තිලා තියෙන්නේ. අද කොල්ලු පිටි ආණ්ඩුවක් තියෙනවා, මිනිස්සු එළමින්. මේ මිනිස්සු එළමින් ඉන්නවා. රටේ කිසිම දෙයක් ෆික්ස් වෙන්නේ නැහැ. ඒගොල්ලොම කරන ණයක වා ගන්න බැරි වුණා. ඒගොල්ලෝ හදන්නේ දැන් සියල්ල විකුණලා යන්න. නිසා ආණ්ඩුවක් නැති රටක් අපිට තිබෙනවා, ප්‍රශ්න එකතු වෙමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ වෙලාව ජනතාවට ආණ්ඩුවක් පත් කරගෙන තිබුණා නම් අපි අවුරුදු දෙකක් මේ අර්බුදය තුල ගිලි 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 ඉන්නේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ඔකට කියන දේ තමයි එයා ප්‍රශ්න විසඳුවා කියලානේ. මම දැක්ක ඉරාජ් සින්දුකුත් කළා තියෙනවා නේද? ඉරාජ්ගේ ගෝලයක් හරි සින්දුකුත් කළා තියෙනවා. මේ කවුරුත් බාරගත්තේ නැති වෙලාව එයා බාරගත්තා. මම ඇත්තටම මේවා ගැන ගොඩක් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ විසඳපු ප්‍රශ්නේ මොකක්ද? තෙල් තියෙනවා, තෙල් තියෙනවා, ලයිට් තියෙනවා, ඒකනේ. තෙල් පෝලිං නැහැ, ලයිට් කපන්න ඕකනේ දැන් ප්‍රධාන වශයෙන් කියන්නේ. නැ මේක කරලා තියෙන්නේ කොහමද? මේ සඳහා ගෙවපු මිලක් තියෙනවා මොකක්ද? ලංකාවේ දුප්පතුන් ප්‍රමාණය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කියන විදිහට 55%ට වැඩි දැන්. දුප්පතුන් සහ දුප්පත්කමේ රේඛාවේ. දැන් මේ ගම්මතුර වල්ලාවට පස්සේ දැන් මොකද වෙන්නේ? ඒ 55 56 වෙනවා මිසක් 52 51 වෙන්නේ නැහැ. කොහො ඇයි මේ රටේ ජනගහනයේ රටේ ජනතාවගෙන් 122කින් 125ක් දුප්පත් කියන කැටගරියට වැටලා තියෙන්නේ? ඒත් ලංකා ඉතිහාසයේ පහුගිය අවුරුදු 100ෙම ලංකාවේ මෙතරම් දුප්පත්කමක් තිබිලා නැහැ. ඒත් රනිල් මොකද්ද කළේ තියෙන්නේ? අපි කවුරුත් දන්න විදිහට විශාල වශයෙන් තෙල් මිල වැඩි කළා, විශාල වශයෙන් විදුලි බිල වැඩි කළා, ගෑස් මිල වැඩි කළා, බදු වැඩි කරලා රටේ මේ රටේ සමහර අංශ සම්පූර්ණයෙන්ම වගේ වට්ටලා කොල්ලු පිටියේ සර්කිට් එක දුවන තේරෙන සිංහලෙන් කිව්වොත් ලංකාවට 2018 17 වගේ අවුරුදු වල අවුරුද්දකට තෙල් නැව් වලින් අපි කතා කරොත් මෙට්‍රික් ටොන් දැනෙන්නේ නැහැනේ අපිට නේද? තෙල් නැව් අපිට තේරෙනවා. තෙල් නැව් සාමාන්‍ය 130ක් විතර ලංකාවට අවුරුද්දකට ගේනවා. දැන් කීයද එන්නේ? දැන් සාමාන්‍යයෙන් ඉන්නේ 80ක් 83ක් 85ක් වගේ. අපි නැව් වලින් කතා කරමු. නැව් එක හා සමාන නැව් නෙමෙයි ඈ. අතාවිට හරි සාමාන්‍ය ගණිතය දාපු ගමන් පේනවා මේට අවුරුදු 4කට 5කට කලින් ආපු තෙල් ප්‍රමාණයෙන් 40ක් විතර අඩුවෙන් තමයි දැන් ගියේ නිකන් නැව් වලින් බැලුවත්. ක්වොන්ටිටිකෙන් ඇත්තටම බැලුවොත් ඊටත් වඩා අඩුයි. ඒතර ඇයි තෙල් අඩු වෙන්නේ ඇයි දැන්? ලංකාවේ තෙල් මෙතරම් විශාල තෙල් ප්‍රමාණය අපි කවුරුත් තෙල් නාස්ති කරේ නෑ නේ. අපි ලංකාවේ වතුර නාස්ති කරනවා, තෙල් නාස්ති කරන්නේ නෑනේ. ඔය අමතුරුංග වාහන වගේ ඒවා රූපවාහිනී සාකච්ඡාවට ආවම පැය 24 මේ ඒ සාකච්ඡා කරනකම් ඕන් කරගෙන හිටියට AC දාගෙන හිටියට ඔබතුමාල එහෙම කවුරුත් කරන්නේ නෑනේ. ඒ නිසා නිශ්චිතව ගත්තොත් අතිවිශාල වශයෙන් තෙල් පරිභෝජන අඩු වෙලා තිබෙන්නේ ලංකාවේ කර්මාන්ත බිඳ වැටීම, ලංකාවේ නිෂ්පාදනය බිඳ වැටීම තමයි එකෙන් පේන්නේ. ඒ නිසා 140ක් තෙල් අඩු කළා තමයි ලංකාවේ තෙල් ගේන ප්‍රමාණය අඩු වුණාම තෙල් ගේන යන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර් මිලියන් 600ක් විතර මාසෙට වියදම් කරපු ලංකාව දැන් අපි ඩොලර් මිලියන් 250ක් 280ක් වගේ තමයි තෙල් ගේන වියදම් කරන්නේ. ඒ ඩොලර් ප්‍රමාණය දෙන්න පුළුවන්. හරි. ඒ නිසා මම තව පැහැදිලි කරන්න පුළුවන් නම් වෙලාව අවශ්‍ය නැහැ ඉච්චර ගන්න. ඒ නිසා රනිල්ගේ ස්ථාවරභාවයේ මිල තමයි ජනගහණයෙන් 120,125ක් දුප්පතුන් වීමත්, රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කඩාවැටීමත් තව අපිට මේ හා සම්බන්ධ ගොඩක් කරුණු කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම පෙන්වන්න හදන්නේ අනිවාර්ය වශයෙන්ම රටට උත්තර හොයාගෙන යද්දී අපි දකිනවා
ජනතාව පත් කරගත්තු පාලනයක් නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.